මම ඩොක්ට. අර්ජුන කතා කරන්නේ ස්වාධීනම ඉල්ලලා උතුරෙන් දෙමළ ජනතාව පාරාලිමන්ත පාලිමෙන්ටක මදගෙන. ඔගොල්ලු දැනගණ්ඩ ඕනේ ඔපසිට් ලීඩ හොන්රබල් සජිත් ප්‍රමදාස මාතයා අපිට එකං කතාවත් කලින් කරා මංහිතන ඕගස් මාස 24 ජනාධිපති මැතිවරණයට කලින්. ඒක චුට්ටක් ඕගොල්ලෝ අහන්න ඕනේ. කෝඩි දෙකක් දුන්නා කියලා මොකරේ ඕඩියෝ ලීක් එකක් තියෙනවා. ඒකත් මම කොයිරි පොලිසියෙන් කම්ප්ලේන්ට් එකක් දාන්න ඕනේ සර්. කවුද එනකොටද එන්නේ? මම මේක සර්ට මම යවන්න චුට්ටක් අහලා බලන්නම සර්. මම දැන් සර්ට කතා කරනවා නම් මොනවද අපි කරන්න ඕනේ කියලා අහන්න ඕනේ කියලා. ඒ මිනිස්සු ටිකක් ඉල්ලලා තියෙනවා සර්. ඒකත් එක මං සර්ව ආවිල්ලා හම්බෙන්නම්. මං සර් පළවෙනිම හම්බුනේ සර්වනේ. ඒක සර්ට කැමැති වුණොත් මෙන්න මේ ටික කැමැති, මේ ටික කැමැති නැහැ කියලා මට කියන්න, පබ්ලික් කියන්න ඕනේ. මට විතරක් කියන සර් මේක. ඒක මේ ටික කැමැති, මේ ටික කැමැති කියලා. ඒකත් එක මං බහින්නම්. මං දැන් ගවර්න්මන්ට් සර්වන්නේ සර්. මට දැන් රිසයින් කරන්න වෙනවා. ඒ ටික කරලා මං ජාපාන ඡන්ද ඔක්කොම ටික අරන් දෙන්නම් සර්ට. මං කියන එකක් කර දෙයි කැමැති නම්. ඔයා එන්න මාත් එක්ක ඡන්ද ඉල්ලන්න. අනිවාර්යෙන්ම 180 දෙන්න සර්. මට එන්න කිව්වා ගින් පොලිටික්ස් එකට. එතකොට ඒ කාලේ මම ડોක්ටර් විදිහට වැඩ කරලා හිටියා 26. එහෙම ඉල්ලුවට පස්සේ මම ඔපොසිට් ලීඩර්ව හම්බෙන්න ගියා, ට්‍රින්කෝ ගියා, කින්නියා ගියා. එතකොට පළවෙනි ස්ටේජ් එකට නැක්කා. මට දැන මතක නැහැ. දෙවෙනි ස්ටේජ් එකට මම යනකොට ඒක මේ මුස්ලිම් සහෝදරලාගේ ස්ටේජ් එකක්. එතකොට එතනින් කිව්වා මේ මට බැහැලා යන්න කියලා. එයාම කතා කරලා එන්න කියලා. එයාම කතා කරලා යන්න කිව්වා. එතකොට මං දුක් වෙලා කිව්වා ඕම දෙමළ මිනිස්සුව ඕම මේ ඔපදුමා කැමැති කැමැති විදියට මෙහෙම කරනවා නම් අපි ඔපදුමාට ඡන්ද දෙන එකක් නැහැ කියලා. ඒක මං 37 නායකට මිස්ටර් 37 නායකට කියන රෙකෝඩින් එක මෙතන තියෙනවා. ඔයගොල්ලෝ අහන්න පුළුවන්. හලෝ සර්, ගුඩ් මෝර්නින් සර්. මට විනාඩි 5ක් විනාඩි 5ක් කතා කරන්න ඕනේ සර්. ඕම්ම ගිනාද ડોක්ටර්? හරිම බිසි වෙලා නමුත් තියෙන කොටක් ගාලා සර්. මේ අර ලොකු ප්‍රශ්නයක් අවිල්ල තිනවා. ඊයේ මාව ස්ටේජ් එක බැස්සානේ මේ ඔපොසිට් ලීඩර් මට කිව්වා. ඕ මට ආද කිව්වා. ඕ සර් ආද කිව්වා දැන් මුදේ කතා කරලා. ඕ සර් ඒක ඊට පස්සේ මම උමාචන්ද්‍ර ප්‍රකාශ් එක ලොකුවට අරගෙන ඒකේ යම් පෝස්ට් එකක් දාන්න පටන් ගත්තා. අර්ජුනටයි ඔපොසිට් ලීඩර්ටයි කිසි සම්බන්ධයක් නැහැ. එයා නිකම්ම අවිල්ල ඉන්නේ කියලා. ඔව් එතකොට සර් AI මමයි ඉල්ලන්නේ එක ප්ලේස් එක චාවේචර් කියන්නේ මගේ හොස්පිටල් නේ සර්. එතන එයාගේ වෝඩ් බේස් උත් තියනවා 1000ක් උපරිම එනවා, 500 වෝඩ්ස් උපරිම එනවා. මං සර්ට කිව්වා කලින් රාදා සර්ට මං කිව්වා මේම කේස් එකක් තියෙන ඉඳන් මම සර්ට කියන්නේ ඔපොසිට් ලීඩර්ට ඕපන් සපෝට් එකක් දෙනවා. මං පක්ෂයට ඉන්නේ නැහැ කියලා මං කිව්වා අපයදලිම. ඔව් සර්ටත් මං ඒක කියලා තියෙනවා. මං ඒ පක්ෂයට ඉන්නේ නැහැ කියලා. හැබැයි අර දැන් ඔප මෙයා කවුද අපේ උමාචන්ද්‍ර ප්‍රකාශ ඒක ලොකුවට අරගෙන මටයි මම කැමැතට ඇවිල්ලා ඉන්නවා. මම නිකන් බොරුවට මගේ ෆේම් එකට සර්ට් ඇවිල්ලා ඉන්නවා කියලා තියෙනවා. පෝස්ට් එකක් දාලා මීඩියා වලට දීලා ඔක්කොම කරලා තියෙනවා.
අයියෝ ඔය එතකොටස මට විත්‍රෝ වෙන්න වෙනවා. එතකොට දෙමළ මිනිස්සු මට බහිනවා. ඔයා මොකටද අතන ගියේ සල්ලි හම්බෙන්නද කියලා. මං ඒක ලියුමත් ලියාගෙන ආවා ඔපොසිට් ලීඩර්ට දෙක දුන්නා. අසංගල්ල දෙන්න කියලා 750ක් මං ගත්ත නැහැ කියලා අසංගල්ල දෙන්න කියලා. ඒක මං ඔපොසිට් ලීඩර්ට දුන්නා ඒ ලෙටර් එක. උමාචන්ද්‍ර ප්‍රකාශ අනිත් කට්ටියට කියලා තියෙනවා මොකද ඩීල් එකක් ඇති අරවා මේවා කියලා. එහෙම ඩීල් එකක්